අය බෝවන් ඔබ ස්වාධනූපානී සවස්්‍ය හය ඇතිය ප්‍රධානපවතිකශයත් සමකයි පුවත්සරස්ථාන ප්‍රථමයෙන්. ලෝකයා හමු වී වටී ස්වාධහිනප්‍යයක්ත් ස්වයිරී භාාවයක් බෞමික අකණ්ඩතාවත් කැප කරන්න සූදානම් නැහැ. ජනප්‍රති පොම්පියෝට කියයි. ලංකාවී නිදහසට අපි බාදහවත් නැහැ. සංවර්ධනයට උපරිමෙන්ම සහය දෙෙනවා. රාචලයකම් පොම්පියෝ සහතික බයි. ජනපතිත් හමුුවී විෙදේශ ඇමතිත් හමුවුණු පොම්පිියෝ සහරාන්ලා පුපුරවාගත් කොච්චිකඩේ දේවස්ථානයක් බලාගෙන මාලතිබේෙනට යයි. ඇමෙරික්කාභ භූමිකාවන් දෙකක් රඟපෑවත් ලංකාව ගැන අපට ඇත්්දේ යහපත් සංවර්ධිත මතයක් පමණයි. චීනයෙන් නිබේදනයක්. එට රෑ දොලෙහේ සිට සඳුදා පාන්දර පහතෙක්ම වස්නාහිර පලාතටම නිරෝධහයින ඇදිරිය ඇතුළුපීමත් පිටවීමත් සපුරාතහනම්. පොකුරු ලොකුබනත් කොරෝනාව අපිට බාලමය කරගන්න පුළුවන් සෞ්‍යයෙන් සහතිකයක්.රටවල් හැටක් චන්ද කල් දැම්මත් කොරෝණාවට බියනො වූ ඉන්දියාවවිහාර් ප්‍රාන්ත මැතිවරමය අත්තියයි. ලකාගේ සංවර්ථනයට ූර්න සහ ලබතිමට සූතන බව මෙරිකා රජචලෙකම් මයි ොම්පියෝ මහතා නනාතිපති ෝටාපේ රජපක්ෂමැතිතුමා හමුමුවේ ප්‍රති්ඥාදුහා. මෙදී ජනතිපතුමා කියා සිටි විදේශ සමදතාවලති රටේ ස්වාතිනත්වීට හ ස්වයිරී පාාවයට මුල්තන ලබාතින පවයි. සංචායයක්ක් ස හ මරිකා රාජ්ලේකා මයික් ම්පිියම් හතා දිවිනිට පැමිණියේ ඒ රාත්‍රියීති, ඒ සිය ආසියා සංචාරය අතරතුරති. ඒ හතා සහ ජනාධපති ගෝටාවේ රාජපක්ෂ මැතිතුම අතර හමුව අදසිර වුණේ ජනාධිපති ලේකම්කාරෑලෙති. දෙපාර්ශුවය අතර සහද සකච්ඡාපීති ද්‍රීපාර්ශවික හා කලාපිය වැදකත්කමක් සයිත ශේත්‍ර ගණාවක් පිළිබඳව අදහසුව වර් වුණනා ආර්ථික සංවර්තන ඉලක්ක සපුරාකිැනීමසඳහා ශ්‍රී ලංකාව සමඟ අකණ්ඩව සහයෝකින් ක්‍රියාකිරීමට සූද නම්බවයි මයි පුම්පියෝ මහතා මෙහිදී ප්‍රකාශ් කළේ දෙනට අතර දැනටමත් පවත්නා ශක්තිමත් සමඳතා තෞදුරුටත් වර්ධනය කර ගැීම අරමුණ පවයි ඒ මහතා පැවසුවේ ශ්‍රී ලංකාව තුළ අමරිකා අයෝජන ප්‍රවර්තිනයට ඉහළ ප්‍රමුඛතාවක් ලපාතින පවද පම්පියුම් මහතා පැවසුවා. සංචාරක ව්‍යාපාරවය රැකියා සහ විනිමේ ආදායම් උත්පාතනයට ඉවහල් වන ප්‍රධානශිේත්‍රයක් විධිමත් සැලස්මක් අර්තය එහිදියුණුවට අතදීමට සූදානම්බවයි රාජ්‍ය ලේකමරයා පැවසුවේ. ශ්‍රී ලංකාේ අවශ්‍යතාව නොකඩවා නයිගනීමට විදේශආයෝජන ආකර්ෂණය කරගැනීමින් ඉහළ ආර්ථික වර්තනයක් අත්පත්කරගැනීම පව ජනාතිපතිතුමා එහිදී පැවසවා. විදේශී යෝජනයට බාධාකරන නිලධාරීවාදී පටිපාටිය වෙනස් කිරීම දැනට මත් ආරම්භකරතිබෙනවා. ශ්‍රී ලංකාව ඉහල කුෂිකාර්මික තිවුණුවක් ඇතිකරගැනීමට අවශ්‍ය සාධික සහිත වටක්, අපේ කුෂිෂේත්‍රය නවිකරමයක යතුයි. ඒඳ හා වි්‍යාත්මික පර්වේෂණත අවශ්‍යයි ඊට උදෞ්කරණයයි ජනාධිපතිතුමා ඉල්ලා සිටියහා ශ්‍රී ලංකාගේ විදේශ ප්‍රිපත්තිය මධ්‍යස්ථභාවේ මත පදනම් ඇතයි ජනාධිපත්තුමා පෙන් පාතුන්න ශ්‍රීලංකාව සිසු රාජ්‍යයන් සමඟ පවත්නා සමඳතා සාධක කීපයක් අනුවතීරණය වනවා යිතිහාසිකා සංස්කෘතික සමතතා හා සංවර්ධන සහයෝගිතාව ඒ අතර ප්‍රමුකතාව ගන්නවා. ජාත්‍යන්තර සමදතාවලදී වටේ ස්වාතිීනත්වය ස්වෛරීපාවේ හා බවමික අකඩතාව කැපකිරීමට තමන් කිසි වෙටකත් සදනම් නැතිබවයි ජනාධපතිතුමා පැසුවේ. මෙඳදුම්වාදේ යුද්්‍යවසන් කිරීමෙන් පසු රට යරි තල පහසකං සංවර්ථනයට චීනය උදහ කළ බව පැවසූ ජනාතිපතිතුමා එහි ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රීලංකාව නය උකලක සිර වයේ නැතිබවද අවධර්නය කලා ශ්‍ර ලංකාව සහ අමෙරිකාව අතර දිගු කලක සිට පවත්නා ආක්ෂික සහයගිතාව, තෞදදුරටත් ශක්තිමත්කර ගැනීමට එහිද එකඟතාව පල වුනා. මෙට හමුදා සාමාජකින්ට ඇමෙරිකාවෙන් ලැබෙන පූුණු අවස්ථා සහ, ද්‍රවවම ආධාර් ඊට අයත්, මද්‍රව ජාවාරම් මර්තනය සඳහා, වෙල්ලාරක්ෂික සිවා ශක්තිමත් කිරමීම අව්‍යතාව ජනාධිපතිතුමා අවධාරනය කලාා. ඊට සහයවීමට ඇමරිකාවට හැකි පවයි පොම්පියෝ මහතා ප්‍රකාශ කළේ ඉන්දී සාකරය සාමලාපයක් ලෙස පවතිනු දැකීම ඇමරිකාවේ අපේක්ෂා වයි ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මිත්‍ර ශ්‍රීලී සමඳතාගෙනද රාජ්්‍ය ලේකමරයාගේ සතුට පලකිරුණා ඉන්දිය සාගරයේ සාමය පවතිනු දැකීම ශ්‍රී ලංකාවේද අරමුණ පවයි ජනාධපතිබා මෙහිදී පැවසුවේ. ජාති්‍යන්තර වේදිකාවලද මානව හිමිකම් සම්බන්ධයෙන් සහයෝකෙන් ප්‍රියාකිරීමටද දෙපර්ශුවේ මෙහිදී එක ග වුණා තරට ඉහල පෙේ නියෝජතිතන් කකිපෙනෙක. මෙම හමුවටෙක්ව සිටියා මෙ අතර අමරි රාචලේකම් මයි කෝම්පියෝ බහතා විදේශ අමාත්‍ය දිනිශ් කුණුවර්තන මහතා හමුුවී සකච්චා කලා එවිදේශ් කටයුතු අමත්‍යංශීති අමරිකාරාචලය කම්බරයාගේ හා අමාත්‍ය දිනේශ් කුණුවර්තට මහතාගේ සහභාකිත්වෙන් මතය හමුවක්ත ප වැත්තුුණා Uh, diplomatic relations between our two countries a remarkable anniversary for each of us uh, the foreign minister and i had a great conversation i had a chance to congratulate him on his reappointment a very positive conversation with president rajapaksa uh, a bit earlier this morning as well the united states seeks to strengthen our partnership with democratic peaceful prosperous and fully sovereign sri lanka and we of course spent a good deal of time talking about our cooperation in defeating the pandemic the United States has donated now just over $6 million in COVID assistance to Sri Lanka. And early in the pandemic, Sri Lankan factories and garment manufacturers quickly filled hundreds of orders for high quality PPE. And we are grateful for this output, which saved American lives. Thank you so much. And as I conveyed today, good governance, transparency, and policy consistently will attract even more. American investment. Those principles are deeply consistent with Sri Lanka's history, its heritage as the oldest democracy in Asia. We also had a wide ranging discussion on our security cooperation, which helps keep some of the world's most vital sea lanes open, as the minister recognized. In addition to our joint trainings, I'm proud that Sri Lankan officers receive training at the United States institutions like West Point, my alma mater. And I'm also proud the United States has donated two Coast Guard cutters that are now Sri Lanka's Navy patrolling your waters. Indeed, a strong, sovereign Sri Lanka is a powerful and strategic partner for the United States on the world stage. It can be a beacon for a free and open Indo Pacific. Look, that's quite a con contrast to what China seeks. We see from bad deals, violations of sovereignty, and lawlessness on land and sea that the Chinese Communist Party is a predator, and the United States comes. In a different way, we come as a friend and as a partner. Finally, this afternoon, I'll travel. It's important for me to take a moment to go visit the Shrine of St. Anthony, one of the five sites that was attacked by ISIS on Easter Sunday of 2019. I'll shortly have the chance to pay my respects to the hundreds of victims of evil terrorists, including five Americans. I'm proud that the State Department has offered substantial counterterrorism assistance to help Sri Lankans bring killers of Americans and their own people to justice. Sri Lankans of all backgrounds. Buddhists, Hindus, Christians, and Muslims alike want a peaceful nation where their human rights are respected. In his victory speech last year, President Rajapaksa stated that he is the president of all citizens, not of only those who voted for him. And as our two nations move forward, the United States is counting on those words to hold true. We fully expect that Sri Lanka will fulfill its pledges to take meaningful, concrete steps to promote accountability, justice, and reconciliation. Let us all stand together, Mr. Minister, shoulder to shoulder. We've seen some of the good that we can achieve for our citizens when we do, and let's do even more together on the strength of our partnership marked by democratic values. Uh, why have you chosen to visit Sri Lanka at a time when the U.S. is going in for elections? Is the purpose of your visit uh, to move uh, Sri Lanka towards an alliance against China? I mean, is U.S. Attempting to offset uh, Beijing's influence by signing new agreements uh, like MCC, SOFA, uh, through the COD group in Sri Lanka. And also, you all have imposed uh, sanctions against our present army commander, uh, one of the war heroes in our country, uh, Lieutenant General Shavendra Silva, from entering the United States of America, based on independently uh, unverified information. What is the uh, current status on that? And uh, did the government of Sri Lanka request you to uh, reconsider uh, imposition of travel ban on Lieutenant General Shavendra Silva uh, in terms of the? Geneva resolution. It's a, it's a legal process in the United States. We'll always continue to review it, and we want to make sure we get it both technically, factually, and legally right. We'll continue to do that. Uh, your final question was about what we're trying to accomplish here we want the people of sri lanka to have sovereignty and independence we want them to be successful we want sustainable development for them we think the united states as a friend and partner uh, offers just exactly that and we want that but look we have a shared vision democratic nations always do i traveled to india i'm here i'll be in the maldives this afternoon i'll head on to to indonesia we know that these democracies have a shared vision for uh, free and open shipping lanes the capacity to trade for people to travel wherever they want to go and so my visit today was to talk about those things to figure out uh, good ways that we can continue to build and develop our relationship so that uh, American private sector companies will see the opportunity that's here and come invest and train Sri Lankans and build up those communities too this is the first time in many years a US secretary of state visits Sri Lanka do you welcome more US presence in the region is the facing US Sri Lanka relationship and irritant to Sri Lanka's relationship with China. Years of cooperation that we have come forward and we look forward to go to the future too. There will be many US dignitaries, even in the future, visiting Sri Lanka. Sri Lanka is a neutral, non aligned country committed to peace. අනතුරුව අමෙරිකා රාජ්ලය කම්රයා පොච්චිකඩේ ශන්ත අන්තෝනිී දවස්ථානයේ නැවීමට ද පැමිණා ඉන් පසුව ඔහු සිය ශ්‍රීලක්කා සංචාරයෙන් නෙමවා දිවයිනින් පිටත්ව කියියා. මාලතිවේනේ සංචාරයක් සඳහායි. ඇමෙරිකා ජනාතතිපති දුලන් ට්‍රම්ප් මහතාගේ දුරකාලය තුළ මෙරට පැමිණ ඉහළම රාජ්‍ය නිලධාරයා වන්නේ මයික් පොම්පියෝ මහතායි. මේ අතර ඇමරිකාවට එකවර භූමිකාවන් දෙකක් රඟ දැක්වීමේ හැකියාව ඇති පබව චීන තානාපතික්කාරයයාලෙල් අද චුයිට පනිවිදික් නිකුත් කරමින් සඳහන් කලා එහි සඳහන් වන්නේ ශ්‍රී ලංකාව සමග මිත්‍රත්වේ සහ සහී තව ප්‍රවර්ථන කිරීමට කටේතු කරනබැවි, චීනය කාර්ය පහලවී සිටින බවයි. ඇමරිකාව සමග ක්‍රීඩාකනමින් සිටීමට උනන්දුවක් නොමැති බවද එම ච්‍රට පනි විඩේ තවදුරටත් සඳහන් වෙනවා. මයික් පොම්පිියෝ මහතාගේ මරට සංචවාරය තුළ රටට අහිතකර කිසිඳතීරණයක් නොගත් බව අමාත්‍ය බඳුල ගුණවර්දනමහතා පවසනවා. එසම් අන්දයෙන් පක්ෂ විපක්ෂ මැතියහමතවරුන් මිනිස්ත අදහස් පාල කලා. අද අපේ රටට මයිකල් පොම්පියෝ කියන මේ රාජ්‍ය ලේකම්වරයාගේ පැමිණීම අරමුණ කුමක්ද කියන කාරණාව ගැන මේ වනතුරු හරි තොරතුරු දන්නේ නැහැ. රජේ මැතියමතුරු තොරුතුර දන්නේන්නත් නැහැ ඉන්සාපීතනවා රජයේ විශේසෙම ගැ ප්‍රකාය ුත්කිීමම වඩගද. කවුරු ආවත් කවරු නාවත් අපි කලබි විතුුණ අපිෙක් සජාති පක්ෂේක යනේ ූකඇත් සමක වැඩ කරන දේශපාලන පක්ෂා ඇමරිකා එක්සත්ජන පදයෙන් ලබාගන්නා යම් ආධාරූපකාර සදාකල් මේට ලබාගෙන තිබෙන. සෑම අණ්ඩුවක්මත් ලාගෙන තිබෙනවා ලූකෙත් එක් වැඩක ලීතු තිබෙනවා. අල්ලපුරට මාල දිව දියුණු චහැටි බලන්න තිබෙන. ජපානේ දියුණු විච්චහැි බලන්න තියෙනවා. ශ්‍රී ලංකාවට දියුණ ව බැරි ඇයි කියලා බලන්න තිබෙනවා. ේ අඩු කාලපු යි පොපිියෝ මහත්‍යයම දැ ආයනවා ලංකාවට. දැන් එන්නේ මMC අස කරන්න නෙේද ැන් එන්නේ ක්ෂයික අස්සන් කරන්න නෙමේද දැන් එන්නේ සෝෆයක අස්සන් කරන්න මෙමේද. අපි ෝදනා කරපු දේවල් කරන්නම තමයි දැන් මේේ ආයෙන්නේ ඒකයි දන් අපි හන්න ඇයිදැ මේ නි්ශක්්ද. මේ සංචාරයMC සෝෆා වලට වඩා වැඩි අවධානයකුම් කරලා තිබෙන්නේ ඉන්දියානු සාගර කලාපේ යුදහා නාවික බලය අත්පත් කරගන්න. ඒ සඳහා ඉන්දියාව ඕස්්‍රේලියාව ජපානයසා එක්සත් ජනපද අතරඒංකතාවයක් සංවිධානයක් තිබෙන. ඔවුන්නවික මෙහුම ලබන මස් ඔවන්ගේ විසිහතරෙන් මෙහුම සැසුම් කල තිබෙන. ඒනිසා තමයි අප කියන්නේ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරේ කුමක්ද එක්ා ජපය පැත්න ඉදිරිපත් කරපු යෝජ කුමක් තවන් ක ම ැරේවවා. ගේන ගේන වැලේ එල්ලිලා වැඩක් නැති බව දැන්න නිසා දැන් උම්පියෝගේ වැලේ එල්ලෙන්න්න ලෑස්ති වෙලා තියෙන. MC ගියසුම ගේනකොට ඔය යහපාල් නාටගේ කණ්ඩායම අරලිය ගහ මන්දිරේ වලං හෝධපු රතු හැට්ටකාරීන් තමයි දැන් බෝඩ් අල්ලන්න ලෑස්ති වෙලා තිී. ඒ නිසා දැන් එතු ම හලා බෝඩ් අල්ලපු කාල ඉවරයි මොන තරම් බෝඩ් එල්ලුවත් ජනතාව මේ අයගේ දේවල්ට ැවටෙන් නැහැ කියනේ අපි පැදිලියුවම කියනු පේ විදේශපතිපත්තියක් තිනෙනවා අපේ ර. ගැලපෙන එනිසා ඕනම කෙනෙකුට එන්න පුළුවන් කල්ු කෝපිය එකක් බොන්න පුළුවන්. බීල නැවත යන්න පුළුවන්. අපේ රටේ කිසිම දේකට අභ්‍යන්තර දේකට ඇගිලි ගහන්න කාටවක්කත් බෑ. රාජ්‍යතන්ත්‍රික වසයෙන් අපේ රජය නොබැදී පිළිවතක් අනුගමනය කරන්න. ජනාධිපෙත්තුමා රට බෝම පැහදිරි ප්‍රතිඥාවදදීර තියෙනවා. මේ රට රටේ ජාතික ආරක්ෂාවට ස්වයිරීත්වට මේ කිසිවකුට බලපාන. ජනතාවට අහිතකර වෙන කිසිදු ගිවිසුමක්. ස කරන්න ෑැ කියන සාහතිකයේ ජනාධිපපුත්තුමා රට දීලදති එනිසසා ගෙන කිසිි සැකයක් අපිට ඇත්තේ නෑ හෙට රාත්‍රේ දොලෙහි සිට සඳතා අලයම පහදක්වා බස්නාහිර පලාාතටම නිරෝධයන ඇද්‍රීතිය පණවාතිබෙනවා. එහෙත් දැනට ඇදිරිනීතිය පනවයිති ප්‍රදේශවල සඳතා දිනේදී ඇදරිනීය ඉවත් නොකර දිගටම ක්‍රියත්මක බවයි ොවිID-19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියන් විතමධ්‍යස්ථානය පවසන්නේ. යනුව කොඹ ගම්පහා කළතුර යන දිස්්‍රික් තුනටම ලබන දෙවනදා අලම්පාදක්වා නිරෝධායන ඇදරිනීතිය ක්‍රියත්මකයි. නිරෝධාන ඇද්‍රනීය පොලිස් පැලපදේශ හැට අටක දැන්ක්‍රියත්මකයි. එම ප්‍රදශ්වලට ඇදරිනීතිය ලබන සඳදා උදැසන පහිෙන් පසුවද නැත දැනුන් දෙනතුරු අක්ඩව ක්‍රාත්මක කරෙනවා. ඒ අනුව බන සඳදා එනම් නොෑම්බර දෙවන දා උදෑසෙන්ට පහට. නිරෝධයන ඇදිරිනීතිී ඉවත් කරන්නේ මෙවිනිට නිරෝධයන ඇදිරනීතිය පනවා නැති ප්‍රදේශවට පමයි. සිනමවෙනිදා රාත්‍රී දොලහෙසිට දෙවෙනිද උදෑසන්න පහදක්වා. බස්නාහිර පලාත තුළම නිරෝධයන ඇදිරනීතිය ක්‍රියාත්ම කිරීම සඳහා. බස්නාහිර පලාත තුළ පොලිස් වසම්. සිය දොළහක්ති වෙන ඒවගේම කුලියාපිටිය ප්‍රදේශය පොලිස්වසම්පහයි හෙටරාත්‍රී දොළහිසිට යනුව පොලිස්වසම් එක සය දාහතක නිරෝදායන ඇදිරිනීතිය ක්‍රාත්මක වෙන ද මේ හැටාටේ ඇඳදිරි නීතිය අදත් ක්‍රියාත්මක වෙනඒවාගේම අකණ්ඩව ක්‍රියාත්මක වෙනවා හෙටරාත්‍රී දොළහේ සිට ඇදිරි නීතිය පනවන බස්නාහිර පලාතේ පොලිස්ානවල ඇදිරි නීතිය සඳදු ද උදෑසන පහට අවසන් වෙන ඇදිරි නීතිය ක්‍රියාත්මක වන කාලසීමාව තුළ කිසිමාකාරයකින් බස්නාහිර පලාතෙන් පි යාමට ඒවගේම බස්්නාහිර පලාාත තුළට පැමිණීමට කිසියකුට අවකාස ලැබෙනි නැහැ මේකට අධිවේගී මාර්ග්‍යත් ඇතුළත් වෙන. විධ ඉල්ලීම් දැන්තියාම ලැබෙනවා මංගල උත්සව එඒවාගේම පූර්ුවෙන් සංවිධානය කරපු යම්යම් උත්සව මහජනතාවේ ක්‍රැස්වීම්. එවත් සපුරාත අහනම් වෙන. අනිදා දින දී බස්තාහහිර පලාාතට ඇද්‍රිනීතිය ක්‍රාත්මක පැවින් දැනට ඇඳනීතිය පනවඇති ප්‍රදේශන්හි අත්‍යවශ්‍ය ආහාද්‍රවය අලිවිසැල් හිට පෙරු අටේ සිට රත්ත්‍රී දහහිදක්වා විෘත්තවත පයුතු. ලබන සඳුදායින් පසුව මීට කලින් නිවේතනය කළ පරිදි එක් දිස්ත්‍රක්කයන් හි ඇඳද්‍රනීතිය පනව ඇති ප්‍රදේශවල ආහාරද්‍රවි වල් සැල් හා අවෂද සැල් සතේකට දින දෙක් විෘත්තව තැබෙනවා. ඇන්දිරිනීතිය කඩකරන පුදගලයන් අතනන්කට ගැනීම මෙහිුම්ද ක්‍රත්ක පව පොලිසිය අවධාරණය කරනවා. නිරෝධයන වෙන අයියට එම පරිශවතුලින් පිටටයාමටමින්ම වෙනත් අයියට එම පරිශවයට ඇතළ වීම දතා නම්. ඊට සහහින් නොදක්වන අය අතරං ගොට ගන්නා අතරේ. දේපලවෙල්ට මුද්‍රාතමට පව පොලිසිය අවධාරය කරනවා. මේ අතර මේ ගොඩ විශෂ ආර්ථික මධ්‍යස්ථානයද අදට ලබන සදදා එෙක් වවාසා අතබීමට ඉතීරණය කෙරවුණේ. බස්නනාහිර පලාත තුළ ඇඳදිරිදීතිය පනවාතිබුණද උුසස් පෙළ විභාගය නේමිත ආකාරයටම පවත්වන පව විභාග කොමසා රිස්චන්රුවල් සනත් පූජිටමතා පවසන පා. තිස්ෙක් වන සෙනසුරාදා දිනේ. ගිනුම් කරණය. විෂය ඒ වගේ අරාභි චීන මේ විෂයන් නොල දෙවිනි පත්‍ර ප්‍රියාත්මක නොව දේවරු එේම සවස්ව වේ ්‍රී ලංකා තිහාසේ පලිනිි පත්‍රය සහ මැලේ දෙවෙනි පත්‍රය ක්‍රියාත්මක වෙනවා මේ ඇඳදිල් නීතිය පනවාත්තිබපුන උනත් ්‍රස්නාාහිර පලාගෙත්තේ විභාග මධ්‍යස්ථාන කරා යන කිලම විභාග අපේක්ෂකින්ටත් එසේම විභාග කාරය මණ්ඩල සඳහත් මෙම ඇඳරි නීතිය බාධාවක් වෙන්න උන්ට විභාග මධ්‍යස්ථාන කරා යාමට හැකියාවලැබෙනවා. රටතුළ දැනට ව්‍යැපතමට කොVවිඩ් කරුකීපය විශාලුවෝද ඒවා පාලනය කළ හැකි බව සෞඛ්‍යංශ පවසනවා. ඉතා දියුණු රටවලට වඩා උසස් මට්ට මේේ සෞඛ්‍ය සේවාක් අප රටතුළ පැවතීම ඊට හේතුව බවයි ඕවුන් පවසන්නේ COොVD-19 වසය ආසාධිත හාරසිය පනස් හත්්‍යෙනෙ ඒ දිනේ තුළ බෙරටන් හදුරාගත්තා. ඉන් හාරිසිය හතලිස් හත්්‍යෙනෙක්ම පැලියගුට සහ මිනුුවංගුට කොවිට් පොකරෙන් හදරකත් පවයි සෞඛ්‍යංශු සඳහන් කළේ. එවගේම මේ වන විට විවිධ සමාචව මා්‍යචාලෝසයේ කොරුණා වරස ව්‍යාතිය පිළි ඳව කටකතාපතිරෙනවා. ඒ කටකතාාවලට නොරවටන ලෙස යුදහමුදාපති ලුතිනෙල් චනරල් ශවන්ද්‍ර සිල්වා මතා ජොනතාව කෙන්ඩිල්ලා සිටියා. එවගේම ඒ ඒදිනය තුළ පමලක් වරසේ ආසාධිතයන් බවට හඳුනා ගැනීම සන්ඳහාසසිදු කරන පCR පරිීක්ෂණ දස දහස් හත්සිය හතලිහකුත් සිදුකර තිබෙනවා. මෙසියාලු සවිස්තර තොරොතුරු ඔබපිතකෙනෙන්නටයි මේ සූදාන්මෑ. ඒී තුළ නව කොරුුණනාරෝකින් හරිසේ පනසත් දෙෙකු හඳුනා කෙනනුාඉන් හාරිේ හතලිසත් දෙෙකු පැලි කොට සහ බිෙනුවන් ගොඩ පොකුරහ සම්බන්ධවයි මෙම හාරසය පනස් හදදිනාද සමඟ මෙරටින් වාර් තවූ කොරුණාරෝකින් සංඛාව අට දහස්ට ස හැත්තඇව දක්වා ඉහලකයා එන් හරදහහත්සේ හැත් ඇහැෙනෙකු ෙව විට රෝහල්වල ප්‍රතිකාර ලබමින් පසුවනා බිුව ගොඩ ඇගුම්මහෙේ කොිට් පොකර සම්පූර්ණ සාධ්‍යයන් සංකාවව පන්දහස්තුන්සේ අනු අටක් එන්න එක් දහස් හතලිසෙක් දෙනකු එමකම් හලේසවකයන් ඉතිරි හාරදහස්තුන්සේ පනස්සත් න ඔවන්ගේ ආශ්‍රතියන් ඒ දිනේද මෙම කොවිට් පකුරේ එකසිය දස දෙනකු පූර්ණ සුවේ ලබා රෝහල් වලින් පිටවගේියා අද දිනේද තත් රෝගීන් තිස් දෙදනෙකු සුවේ ලබා පිටත්ප කියා. යන සුවේ ලබූ සමස්ත සංඛ්‍යාව හර දහස් පනස් හතක්. අදදින උදේදී අපිට දැනගඩ ලැබනාා දැනට පවතින සංඛ්‍යාලයකන අනුව මිනුවන් ගොට ප්‍රදේශයෙන් ආරම්භවුණු රෝගීන් හමුවීමේ ශීග්‍රතාවය මේ වෙන විට ඉතාමත් පල්ලය මට්ටමකට ගිල්ල තියෙනවා මේක සම්පූර්ණය සමනය වඩ. හ කාලයක් ගත වෙනවා ඒ අප පිගත යුතුයි. නමුත් රෝගීන් හමුවන ප්‍රමාණය ගම්පහ ප්‍රදේශේ අවම මට්ටමකට ගැනීමට පුළුවන්වෙයි කියලා අපිහිටනවා. බේත බැඩික් ොරන පුක්‍රේ ්‍යපතය පිළිබඳස්වා බැලි සඳහ කොලබ අපාද විමර්ශන ඒක විශේෂ විමර්ශෂනයක් ආරම්භ කරති පෙනවාා. පෙරසිටම විමර්ශනයක් ආරම්භ කලා ම නීතිපත්තුමාගේ උපදිසුත් සමඟ. මේ සම්බන්ධය ඒ විර්ශනය තවදුරටක් පුළුන් කරලා පත්වාගෙන යන්න කිය බස්න අහිර පලාා ාර දේෂ් නියෝජ පොලිස්ප්‍රතිවරයටට පොලිස්පත්තුම උපදස්්‍ර ාදීල තිවා. යනුව කොල්ලඹ අපරාධ කොට්ටාශය අධ්‍යක්ෂකවරයාගේ අධීක්ෂණය යටතේ සාකාර පොලිස් අධිකාරිවරය ගෙන්යුත්ත කණ්ඩායමක් මේ සඳහා පත්කරලා තියෙනවා. කොහොමද මේ පොකුර නිර්මාණය වනේ මේ සම්බන්ධයෙන් කෞදවක්කියයුතු පුද්ගලින් ඒ කාරණ සම්න්ධය විට කරන රක ියක සං්‍යාවත් දහන්නවයක් ෙරට දිනක් තුළ වැඩිම කොරුණා මරණ සංඛ්‍යාව ඒ වාර්තාාවනා. එම සංඛ්‍යාවත්තුක් ඒ මේක ඉතුන්දදිරකකි නෙක්කයකු හතලෙසෙක් හැවිරිදි ජයල ප්‍රදේශී පදිංචිකරුවෙක්. අනික්පුදත්ගලයා දහනව හැවිරිදි තරුණේ. අසුන් නවහැවිරිදි කාන්තාවකද මියකයා මෙම තුන් දෙෙනම නිදන් ගතරෝග සහ. උපතින්ම දුබල අය බවයි පැවසෙන්නේ. බේවන විට රෝකින් වැඩි වශයෙන් වාර්ත වන්නේ බිෙනුවන්කට හා පෑලියකට පොකරු ආශ්‍රිතව බව සෞඛ්‍ය අංශ පවසනවා. අධිකෝෂණත්ේදී ෛරස විනාශ වෙන බැවින් පිසු ආහාරම් මකින් රෝකේ බෝවන්නේ නැහැ. සෞකෙසේ බව දෙවුණුබුවද ෝකේ පාලනීට ජනතා සහඇත්්‍ය වශ්‍ය බව සෞඛ්‍ය අංශ අවධහරන කරනවා. මාලුවාගේ ඇතුළ එහෙම වෛරසේ තියෙන්ට හේතුවක් නෑ. නමුත් තියෙන්ඩ පුළුවන් විට ගෑ වෙලා තියන්ඩ පුළුවන් තමඟ ගෙදර ශීතකරණය මාලු තියෙනවනම්. මංගහිතන්නේ හොඳමදේ තමයි. ඒ මාලු පිරිසදු කරනකොට මාස්ක එකක් දාලා මල් චීතකරනය ලියට ග්ඩෝඩි යම් විිසි භානයකට මාල්ික දාලා. අත පොවාන්ට බැරිතරේ උුණුසුම්තියන වතුර. න සියම ඕනෑ නට්නවතුරේ වක්කරපුවාම ඒ අතමැත උෂිණත්වයක් එනවා. ඒ වෂනත්ය විනාරි දහ පවලක් මේ තිබක්. විනාශලා යන්න්න පුුවන් එම තියෙනවන. කොයිතකම් කරෝගින් මේ අවස්ථාව වාර්තා වුණත් අපිට ඒ පාලනය කරන්න පුළුවන්. අපේ රටේ ඉතාමත්ම හොඳ ශක්තිම ප්‍රාථමක සෞඛ්‍ය සංරක්ෂණ සේවයක් තියෙනවා ඒ තුළින් තමයි අපි මේ මැදිහත්වීම කරන්නේ ලෝකයේ දියුණු කටවල් වල පවා දක්නට නැති සම්පතක් තමයි ඒ අපි තියන්නේ ඒතුයිින් අපිට පුුවන් වෙනවා මේ කොයිත් ධනවේ රෝගගේ ඉතාමත්ම සාර්ථකව පාලනය කරන්න කොරනා වෛරසේ දෙවනේ රැල්ලා රම්පවී බත් සමක බේප දෙපට අපේ රට තියෙන්නේ තීරණාත්ම අවස්ථාව කර. රට තීරණාත්මකා අවස්ථාවක තිබෙනකොට. අපේ යුතුකම තමයි රට බේරාගණ්ඩ එක. එයි යුතුකම ඔබටත් මටක් පැවරී තිබෙන වගකීමක්. එ වගකීමෙන් මිදෙන්නේෙ නැතුව රට ආරක්‍ෂා කරගන්න එකතු වෙන්න කොරුණාවලින් තොර හෙටක් අපේ රට තුළ අපේ නිර්මාණය කරමු. වාතර පනි සවසහයයිතේ ප්‍රවෘති අතට අවසා. අපගේ බීලඟ ප්‍රධන පත් විකාශ රාප්‍රීඩ් නවේ තිහට බලාපපුරොතු වන්න.